හොඳයි දුවේ පුතේ සුබ දවසක් ඔයාලා හැමෝටම අද කියලා දෙන්න යන්නේ නමේ ශ්‍රේණියේ දෙවෙනි පාඩම දීමේ සංඛ්‍යා පාඩම දීමේ සංඛ්‍යා කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යා කියන එක. ඉතින් අපි මේ දක්වා ඉගෙනගෙන තියෙන දශමයේ සංඛ්‍යා හෙවත් 10 පාදයේ සංඛ්‍යා තමයි අපි මේ දක්වා ඉගෙනගෙන තියෙන්නේ 10 පාදයේ සංඛ්‍යා. ඒ කියන්නේ බිංදුවේ සිට 9 දක්වා තියෙන ඉලක්කම් වලින් සෑදෙන සංඛ්‍යා තමයි 10 පාදයේ සංඛ්‍යා කියන්නේ 10 පාදි ගොම 10 ටිකක් අඩු වෙන තමයි සංඛ්‍යා ටික තියෙන්නේ. කියන්නේ බිංදුව ඉඳන් 9 දක්වා. දෙකේ පාදයේ කිව්වම කියන්නේ දීමේ සංඛ්‍යා කිව්වම දෙකට අඩු. කියන්නේ 1.1. කියන්නේ ලකන් 2යි තියෙන්නේ 0.1 කියන ලකන් 2 තමයි. අනේ ඉලක්කම් දෙකෙන් සමන්විත සංඛ්‍යා තමයි දෙකේ පාදයේ සංඛ්‍යා කියන්නේ. ඉතින් අපි කියමු දැන් 4 පාදයේ සංඛ්‍යා ගත්තම 4 පාදයේ සංඛ්‍යා වල තියෙන්නේ 0.1, 2, 3 කියන සංඛ්‍යා වර්ග ටික. 8 පාදයේ ගත්තම 8 පාදයේ සංඛ්‍යාව අපි ලියනකොට 0 ඉඳන් 1 2 3 4 5 6 7 දක්වා විතරයි සංඛ්‍යා තියෙන්නේ. මේ පාඩමේ අපට ඉගෙන ගන්න කාරණා කිහිපයක් තියෙනවා. දීමේ සංඛ්‍යා දශමයේ සංඛ්‍යා බවට පත් කිරීම, දශමයේ සංඛ්‍යා දීමේ සංඛ්‍යා බවට පත් කිරීම, ඔය කාරණා දෙක තියෙනවා. ඊට පස්සේ දීමේ සංඛ්‍යා හෙවත් දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කරන සාඩු ගන්න තමයි ඊළඟට තියෙන්නේ. ඒ වගේම කාරණා ටික තමයි තියෙන්නේ. අපි ඒ කාරණා ටික ඉගෙන ගමු. දශමයේ සහ දීමේ සංඛ්‍යා ලීලා තියෙනවා වෙනස තීරුම් ගන්න. දශමයේ සංඛ්‍යා කියන්නේ ඔයගොල්ලෝ දැනටමත් දන්න 10 පාදයේ සංඛ්‍යා. දීමේ සංඛ්‍යා කියන්නේ මොකක්ද කියන එක තීරුම් ගන්න පුළුවන්. දශමයේ සංඛ්‍යා ඇසුරෙන් අපි දශමයේ සංඛ්‍යා උදාහරණට අරගෙන අපි දීමේ සංඛ්‍යා අවබෝධ කරගමු. මෙන්න බලන්න බෝඩ් එක බලන්න. ඔන්න මම ලීලා තියෙනවා දශමයේ සංඛ්‍යා සහ දීමේ සංඛ්‍යා 10 පාදයේ සංඛ්‍යාවක් සහ දෙකේ පාදයේ සංඛ්‍යාවක් ලීලා තියෙනවා. ඔයගොල්ලෝ මේක දැනටමත් දන්නව නේද? අවසානම එක ස්ථානය කියන්නේ 10 බිංදුව මේ එක ස්ථානය, දස ස්ථානය, සිය ස්ථානය, දහ ස්ථානය කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මේ 10 බිංදුව 10.1, 10.2, 10.3 ආකාරයෙන් තමයි අපි නේද 10 පාදයේ සංඛ්‍යාවල ස්ථානීය අගයන් අපි හඳුන්වා දුන්නේ නේද? ස්ථානීය අගයන් 1, 10, 100, 1000 විදිහට 10 බල විදිහට තමයි යන්නේ. ඉතින් දෙකේ පාදේ නම් දෙකේ බල විදිහට තමයි යන්න ඕනේ. 10 පාදයේ 10 බල විදිහට යනවා නම් දෙකේ පාදයට දෙකේ බල විදිහට යන්න ඕනේ. ඉතින් බලන්න අවසානටම තියෙන මේ අවසාන එක දෙකේ බිංදුව බලේ, දෙකේ 1 බලේ, දෙකේ 2 බලේ, 2 3 බලේ විදිහට තමයි ස්ථානීය අගයන් වැටෙන්නේ. ඒ ස්ථානීය අගයේ මුල් මේක 1 2 4 8 කියලා තමයි දෙකේ පාදයේ ස්ථානීය අගයන් ඉන්නේ. ඉතින් සංසන්දනය කරලා බලන්න 10 පාදයේ සහ දෙකේ පාදයේ. ඉතින් ඔන්නඔක තමයි දෙකේ පාදයේ කියන්නේ මේ ඝනක රාමුව වල දක්වන්න කිව්වම මේකේ ඝනක රාමුව දක්වුවා වගේ නේද? අපිට මේකත් ඝනක රාමුවක දක්වන්න පුළුවන්. අපි ඒකත් කරලා බලමු. හොඳයි දුවේ පුතේ, ඔන්න මම ඇඳලා තියෙනවා ඝනක රාමු දෙකක්. දශමයේ සංඛ්‍යා සහ දීමේ සංඛ්‍යා සංඛ්‍යා දෙකට අදාළව ඔයගොල්ලෝ මේක දැනටමත් දන්නව නේද? එකේ ඒව 10, ඒව 100, ඒව 1000 විදිහට නේද? මෙන්න මේ ස්ථානීය අගයන් අපි වෙන් කරලා අදාළ ඉලක්කම් ගන්නට බෝල අගයන් දා ගන්නවා, බෝල නිරූපණය කරනවා. මෙන්න මේකේ මේ එකේ ඒව දෙකේ ඒව හතරේ වටේ විදිහට තමයි යන්නේ. ඉතින් බල අපි බල බලවල අගයන් හොයාගත්තට පස්සේ එකේ ඒව දෙකේ ඒව හතරේ වටේ විදිහට තමයි දෙකේ පාදයේ හෙවත් දීමේ සංඛ්‍යාවල අගයන් නේ ස්ථානීය අගයන්. ඉතින් 1 2 4 8 කියලා එකේ ඒව 1යි, දෙකේවත් 1යි, හතරේවත් නැත. නැත්තම් බෝලයක් අඳින්නේ නැහැ. අටේවා 1යි. ඉතින් මෙන්න මේ ආකාරය තමයි දීමේ සංඛ්‍යාවල ස්ථානීය අගයන් පවතින්නේ. දෙකේ බල විදියට දෙකේ බලවල අගයන් ටික අපි 1 2 4 8 විදියට එනවා. දැන් දෙකේ තව එකක් තිබ්බොත් එහෙම දෙකේ 4 වෙනි බලය කීයද? 16 විදියටත් තව එකක් තිබ්බම දෙකේ 5 වෙනි බලය 32 විදියටත් අපිට ස්ථානීය අගයන් දෙකේ පාදයට ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති මොකද්ද මේ දෙකේ පාදයේ සංඛ්‍යා කියන්නේ? බිඳුවත් එකක් ඉලක්කම් දෙකෙන් පමණක් සෑදෙන සංඛ්‍යාවක්. අපි යම් පරිවර්තන වලට දෙකේ පාදයේ සංඛ්‍යාවක් 10 පාදයේ සංඛ්‍යාවක් බවට පත් කරන්න සහ 10 පාදයේ සංඛ්‍යාවක් දෙකේ පාදයට අපි පත් කරගමු. පරිවර්තන දෙක සිදු කරගමු. අපි යම් එක ඉගෙන ගන්න. හොඳයි දුවේ පුතේ, අපි යම් 10 පාදයේ සංඛ්‍යාවක් කොහොමද දෙකේ පාදයට පත් කරන්න කියලා ඉගෙන ගන්න. හරිම ලේසි, දෙකෙන් බෙදාගෙන යන්න තියෙන්නේ. මෙන්න මේ ආකාරයට 23 බෙදෙනවා යට අතට. යට අතට මතක කර කුඩා පුදු ගුණාකාරය අපි හිව්වේ යට අතට නේද බෙදලා? අන්න ඒ විදිහට දෙකෙන් බෙදුවා. දෙකෙන් බෙදුවම මේක කීයද? 23 දෙකෙන් බෙදුවම 11යි නේ, ඉතුරු 1යි. ඉතුරු ගාන මෙහෙන් දාගන්න. ආයි දෙකෙන් බෙදෙනවා ළමයි,
පහයි ඉතුරු එකයි. ආයි දෙකෙන් බෙදෙනවා දෙකයි ඉතුරු එකයි. ආයි දෙකෙන් බෙදෙනවා දෙක දෙකෙන් බෙදුම් එකයි ඉතුරු නැහැ. ඉතින් එක දක්වා බෙදන්න. එහෙනම් මෙන්න මේ මෙතන ඉඳන් අවසානයේ මෙන්න මේ ටික තමයි ළමයි පිළිතුර වෙන්නේ දෙකේ පාදයේ සංඛ්‍යාව විදිහට අපි තුන මෙහෙම ලියනවා. එක බිංදුව එක 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 බිංදුව එක 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 දෙකේ පාදයේ සංඛ්‍යාව විදිහට අපිට හොයාගන්න පුළුවන් කලිම ලේසි දෙකෙන් බෙදා බෙදාගෙන යන ඉතුරු ඉතුරු ලගයන් ටික තමයි ගන්නේ මෙතන එක දක්වා අපි එකෙන් නතර වෙලා එතන සිට අපි ගේ ලබා ගන්න පුළුවන් අපිට අගයන් ටික ලියා ගන්න පුළුවන් අපි තව උදාහරණයක් බලමු 32 ළමයි බෙදමු දෙකෙන් 16යි ඉතුරු නැහැ දෙකෙන් බෙදුවා නැවතත් 8යි ඉතුරු නැත දෙකෙන් බෙදුවා 4යි ඉතුරු නැහැ දෙකෙන් බෙදුවා 2යි ඉතුරු නැහැ දෙකෙන් බෙදුවා 1යි ඉතුරු නැහැ. ඉතින් මේ එක දක් එකෙන් නතර වුණාම එකේ සිට ඒ දක් මේ අගයන් ටික ලියන්න පිළිතුර මොකද්ද? 1 බිංදුව 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 1 2 3 4 5 මේ ආකාරයෙන් අපට දෙකේ පාදයේ සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. 10 පාද දුන්නම දෙකෙන් බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා පිළිතුරු ලබා ගන්න පුළුවන්. එකකින් අවසන් කර එතන සිට ගැන් ටික එතනින් පටන් ගන්න ලියන්න උඩ ඉඳන් නෙවෙයි යට ඉඳන් තමයි ළමයි අපි ලියන්නේ. අපි යන් අනිත් පැත්තට. මොකක්ද අනිත් පැත්ත? දෙකේ පාදයෙන් දුන්නම කොහොමද 10 පාදයට ලියන්නේ? සංඛ්‍යාව හොයාගන්නේ කොහොමද? අපි යන් ඒ කොටසට. ඕන් අහගන්න එහෙනම් හොඳට. දෙකේ පාදය හොයනකොට දෙකේ පාද සංඛ්‍යාව දුන් දීලා 10 පාදේ වොම අපි මෙන්න මේක අර ස්ථානීය අගයන් අපි ලියන්න ඕනේ. දෙකේ බිංදුව බලේ මේක දෙකේ එක බලේ මේක දෙකේ දෙක බලේ මේක දෙකේ තුන බලේ අගයන් ටික ලියා ගන්න. මම වෙන පෑනකින් පාට පෑනකින් ලියන්නම්. මේකේ 1 මේකේ 2 මේකේ 4 මේකේ 8 විදියට තමයි ස්ථානීය අගයන් එන්නේ. ඉතින් අදාළ අගයෙන් වැඩි කරගන්න එක්වරක් 1 1යි දෙවරක් 1 2යි හතරවරක් බිංදුව බිංදුවයි අටවරක් 1 8යි කියලා අපට පිළිතුර එකතු කරමින් ලබා ගන්න පුළුවන්. කීයද පිළිතුර? 11යි 10. එහෙනම් පිළිතුර එන්නේ මෙතන උත්තරය එතන 11. 10 පාද සංඛ්‍යාව 11. මෙන්න මේ දෙකේ පාද සංඛ්‍යාව මෙන්න මේ ස්ථානීය අගයන් වලින් අදාළ සංඛ්‍යා වැඩි කර ගන්න ඕනේ. අපි තව උදාහරණයක් බලමු. ඒක තව වඩාත් පැහැදිලි වේවි. අපි යම් මේකේ තේරුම අපි බලමු. මෙහෙම ඈඩ් කරලා ලියලා අපි බලමු ස්ථානීය අගයන් දෙකේ බිංදුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 දෙකේ 4 දෙකේ 5 කියන ස්ථානීය අගයන් එනවා. අපි බලමු මොනවද මේ ස්ථානීය අගයන්. දෙකේ බිංදුව ගැන 1යි දෙකේ පළවෙනි බලේ 2යි දෙකේ දෙවෙනි බලේ 4යි දෙකේ තුන්වෙනි බලේ 8යි දෙකේ හතරවෙනි බලේ 16යි දෙකේ පහවෙනි බලේ 32යි. ඉතින් මේ වැඩි කරගන්න මෙයයි 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 මේ විදිහට වැඩි කරගන්න. කර බිඳුව බිඳුවයි දෙවර බිඳුව බිඳුවයි හතරක් 1 4යි අටවරක් 1 8යි 16වර බිඳුව 10 10 බිඳුව බිඳුවයි 32 වරක් එක 32යි මේ ටික එකතු කරලා බලන්න 44 කියලා අපට පිළිතුර ලැබෙනවා නේද? එහෙනම් මෙතන පිළිතුර 44. ඉතින් මම හිතනවා තේරෙන දේ කියලා නේද? අපි දැන් දෙකේ පාදයේ සංඛ්‍යාවක් 10 පාදයට පත් කරා. අදාළ දෙකේ බලවල අගයන් වලින් අදාළ සංඛ්‍යාව වැඩි කර ගැනීමක් සිදු කරන්න ඕනේ. ඊට පස්සේ අපිට පිළිතුරු ලබා ගන්න එකතු කරලා පිළිතුරු ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට අපි යමු දිවමේ සංඛ්‍යා දෙකක් එකතු කරන්න සහ අඩු කරන්න. හොඳයි දුවේ පුතේ, දිවමේ සංඛ්‍යා එකතු කිරීමේදී මෙන්න මේ කාරණා තුන හොඳට මතක තියෙන්න ඕනේ. මොකද්ද කාරණා තුන? මෙන්න මේ 1.2යි ආවම 1 දාන්න පුළුවන් අපිට. 1.1යි ආවම 2 දාන්න බෑ. 10 පාදෙත් අපිට 10 දාන්න බෑ වගේ මේ බිංදුව දාලා 10 ගොඩ 10 සම්පූර්ණ 10 එකක් විතර පැත්තට යනව නේද? අන්න ඒ වගේ දෙකත් දෙකේ ගොඩ සම්පූර්ණ මෙහා පැත්තට යනවා. මෙතන බිංදුව වෙලා
ඒ දෙක සම්පූර්ණ එහා පැත්තට දෙකේ ගොඩ පැත්තට එකක් වෙලා යනවා. එතකොට එකයි ඒක මෙතනට වැටෙනවා. තුනක් ආවම ළමයි තුනෙන් අපි දෙකේ ගොඩක් තමයි මෙහෙට යවන්නේ. එතකොට එකක් ඉතුරු වෙනවා. තුනෙන් දෙකේ ගොඩ දෙකේ කොටස දෙකක් අරන් ගියාම එකක් වෙලා යන්නේ. එතකොට එකේ එක කියලා එනවා. මෙන්න මේ ක්‍රම තුන මතක තියාගන්න. ඊට පස්සේ අපිට එකතු කිරීම ලේසියෙන්ම සිදු කරන්න පුළුවන්. 1.0 ආවම 1 1 1 2ක් ආවම බිංදුව දැම්ම එකක් අරන් ගියා. 1 3ක් ආවම එකක් දැම්මා එකක් අරන් ගියා. 2 ආවම කරන්නේ බිංදුව දැම්ම එකක් අරන් ගියා. බිංදුව දැම්ම එකක් අරන් ගියා. 3 ආවම එක දැම්මා අර ඉතුරු එක එකක් මේක අරන් ගියා. 2 ගොඩ තමයි අර 2 ගොඩ තමයි එකක් විදිහට යන්නේ. මෙන්න මේ ක්‍රම තුන මතක තියාගෙන ඉන්න. අපි අංක තුනේ ගණන් දෙකක් උදාහරණ අපි දෙකක් කරමු. ඔන්න ළමයි අහගමු. 1 1 මෙන්න අවස්ථා තුන මෙතන ලියන්න. පාඩ පෑනේ ලියන්න නේද? තේරුම් ගන්න 1.0 ආවම 1 දානවා 1 1 ආවම 0.1 දානවා 1 1 1 ආවම 1 දාලා 1ක් එහා පැත්තට යනවා. ඔන්න අවස්ථා තුන තමයි තියෙන්නේ. 1 1 ආවම 2 මෙන්න මේ අවස්ථාව. එතකොට බිංදුව දැම්මා 1ක් අරන් ගියා. එතකොට 1 1 බිංදුව බිංදුව. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව. 1ක් වෙන අවස්ථාව. 1යි. ඒක ප්‍රශ්නයක් නෑ. 1 දාන්න පුළුවන්. 1ක් ආවම 1 දාන්න පුළුවන්. 2ක් ආවම බිංදුව දැම්මා 1ක් අරන් ගියා. 3ක් ආවම 1ක් දැම්මා 1ක් අරන් ගියා. ඊපස්සේ මෙතන 1 1 2 මේ අවස්ථාව බිංදුව දැම්මා 1ක් අරන් ගියා. 3ක් අවස්ථාව 1ක් දැම්මා මේක අරන් ගියා. නැවත 2ක් ආවා මේ අවස්ථාව බිංදුව දැම්මා 1ක් අරන් ගියා. මේ පැත්තේ ඊතර එක විතරයි. ඔන්න පිළිතුර මෙන්න මෙයාගේ ලැබෙනවා. දෙකේ පාදය කියලා ලියමු. අපි මේ උදාහරණයට යමු. 0.1 මෙන්න මේ අවස්ථාව 1 1 1 2 දාන්න බෑ. බිංදුව දැම්මා 2 ආවම බිංදුව දැම්මා 1 කරන් ගියා. 3 ආවම 1 දැම්මා 1 කරන් ගියා. 2 ආවම බිංදුව දැම්මා 1 කරන් ගියා. එහෙනම් මේක තමයි පිළිතුර. ඔන්න හරි. මම දන්නේ දැන් පැහැදිලි ඇති. දැන් සමහර ළමයෙකුට දැන් කාට හරි මෙහෙම ප්‍රශ්නයක් එනවා. 4ක් ආවම කොහොමද වෙන්නේ? 3ක් ආවම 1 අරන් 2 ගොඩක් ගියානේ. 4ක් ආවම මොකද වෙන්නේ? එකත් අපි කල්පනා කරලා බලමු. 1 1 1 1 4ක් ආවම ළමයි 4ෙන් 2 ගොඩවල් 2ක් යනවා. 2ක් යනවා මෙතන බිඳුවයි. 2 ගොඩවල් 2ම යනවා. එතන 2ක් යනවා. 2 ගොඩවල් 2ක් කියලා යනවා. කලින් 2 ගොඩවල් 1යි නෙගී 2ක් යනවා. මෙතන 2 එනේ මේ පැත්තට එකතු කරලා 2ක ගෙන් දාගන්න අපි උදාහරණයක් කරලා බලමු. මොකද වෙන්නේ කියලා. ඔන්න ළමයි බලා ගන්න. බිඳුවක් ආවම බිඳුවයි 1 3 3ක් ආවම 1 දැම්මා 1 කරන් ගියා. මෙන්න 4ක් ලැබෙන අවස්ථාව. 4ක් ආවම බිංදුව දැම්මා 2ක් කරන් ගියා. ආයි 4ක් එනවා. 2 1 3 1 4යි. 4ක් ආවම මේ අවස්ථාව බිංදුව දැම්මා 2ක් අරන් ගියා. 3ක්. 2 1 3යි. 3ක් ලැබෙන අවස්ථාවෙන් මේ අවස්ථාව 1ක් දැම්මා 1ක් කරන් ගියා. දැම්මා 1. ඔන්නෝම 2 පාදයේ කියලා පිළිතුර ලැබෙනවා. මම මේ අගයන් දැම්මේ නැහැ. මම දාගමු. ඔන්න ඔය විදිහට පිළිතුරු ලැබෙනවා. හරි මේක 4ක් වෙන අවස්ථාව බොහොම කලාතුරකින් එන්නේ. මේ අවස්ථාව තුන තමයි බොහෝ දුරට ගණන් වලට එන්නේ. ඒක නිසා මේකත් මතක තියාගෙන ඉන්න එක හොඳයි. අපි යම් අඩු කිරීමට දිමි සංඛ්‍යා අඩු කිරීම හොඳයි. අපි යම් අඩු කිරීම ගණන් අඩු කිරීමේ ගැටළු දෙයකට එකෙන් එකක් අඩු කරාම ළමයි බිඳුවයි දිගේ පාදයෙන් මෙව දාගන්න. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. අපි 10 පාදේ නම් මොකද කරන්නේ? 10ක් අරන් එනව නේද? 2 පාදේ නම් අපි අරන් එන්නේ මොකද්ද? 2ක්. 10 පාදේ අපි 10ක් ගෙනා වගේ 2 පාදේ නම් 2 තමයි අරන් එන්නේ. මෙතනින් මේක මෙහෙට යනවා 2ක් වෙලා යනවා. මෙතන මුකුත් නැහැ. බිංදුව 2කින් 1ක් 1 1 දාන්න පුළුවන් අපිට නේද? බිංදුවෙන් නැවතත් 1ක් අඩු කරන්න බැහැ අපිට. මේ පැත්තෙන් මේක මෙහෙට යනවා නේද? ඒතකොට මෙතන 2ක් වෙලා මෙතන බිංදුවයි ඉතුරු වෙන්නේ. 2කින් 1ක් දෙකෙන් එකක් එකයි. මෙතන බිංදුව බිංදුව දාන්න අවශ්‍ය නැහැ. ඉස්සරහට බිංදුව දාන්න අවශ්‍ය නැහැ. පැහැදිලිද? තව උදාහරණයක් බලමු. එකෙන් එකක් බිංදුවයි
bindu yang lama ya pada ikat adu koran ya beh mei petilnya mei itu nya mei yang mei kini dekat ya nama metana bindu ay mei dekin kak ya nama dekat pula metana ikai mei dekin ikat ya nama dekat pula metana ikai dekin kak bindu ay dekin ikat ikai ikin ikat bindu ay mei ikin bindu ak ikai metana bindu liya nama seneh pahadili de අපි තව එක උදාහරණයක් බලමු. වඩා තේරුම් ගන්න. ඔන්න ළමයි අහගන්න. එකෙන් බිඳුවක් එකයි බිඳුවෙන් එකක් බෑ. මොකද කරන්නේ? මේ පැත්තෙන් ගන්නවා. මේ කරනවා දෙකක් වෙලා යන්නේ මෙතන නැත බිඳුව වෙනවා දෙකෙන් එකක් එකයි බිඳුවෙන් කබ්බෑ මේ පැතෙන් ගන්නත් නෑ මේ පැතෙන් ගන්නත් නෑ මෙයා දෙනෝ මෙයාට එතකොට මෙතන නෑ මේ දෙකක් වෙලා යන්නේ ඒ දෙකෙන් එකක් මෙයාට දෙනවා මෙතන එකයි මෙතන දෙකක් වෙනවා ඒ දෙකෙන් එකක් මෙයාට දෙනවා එකක් වෙලා ඒක දෙකක් වෙලා යන්නේ මෙතන එකයි පැහැදිලිද Udah kalpenaweng keran nolai pada barat ini buluang Deking ikak ikai Iking ikak binduai Iking ikim binduak ikai Mi bindu dana masa nehe Iking ono yang akarin tamai Adu kirima situ keran nih Abbeasa putih dina abbeasa Kerala honda hata huru enna Itu kota Lesim mata ketebangan puluang me krama dek ketukir masa adu kirima honda ada tamanda tirungnya abi ganang guda hadana kot honda honda itu ibu teh onna pada me bisa karno kum kiel dunna haba iting meka wadaat mahudin tirungnya na ganan tiga hadan noni ganang abbiasa tiga keran noni pela poti dia nanti ya abbiasa under kerla tamang honda ada ganang hadala purduen හොඳයි අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු තුන්වෙනි පාඩම් මම කියලා දෙනවා ඊළඟ වීඩියෝ එකේදී නම් ඔයාලා හැමෝටම සුබ දවසක් ආයුබෝවන්